අපි අද ඉගෙන ගන්නේ අලුත් අකුරක් ක අකුර. පුතාලට මම වීඩියෝ එකේ වෙනවා ඒක දිහා බලාගෙන ක අකුර හොඳට අඳුන ගන්න ඕන. පුතේ දැන් පුතාලා වීඩියෝ එක දිහා බලලා ක අකුර හොඳින් අඳුන ගන්න ඇති. දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ පුතාලට ක අකුරෙන් පටන් ගන්න වචනවල පින්තූර ගොඩාක් අඳුර ගන්න ඇති. ඒවත් එක්කම තව ක අකුරින් වචන වල පින්තූරක් මතක් කරගෙන පුතාලගේ පින්තූර අඳින පොතේ ක අකුරෙන් පටන් ගන්න වචනවල පින්තූර හතරක් ලස්සනට අඳින්න ඕන. පුතේ අපි ඊට පස්සේ ක අකුර තිත්තිරි මත නිවැරදිව ලියන්න ඉගෙන ගන්න ඕන. දැන් අපි බලමු ක අකුර තිත්තිරි මත නිවැරදිව ලියන්නේ කොහොමද කියලා. පුතාලේක දිහා බලන් ඉඳලා පුතාලගේ තිත්තිරි දිගේ ලියන පොත අරගෙන ක අකුර තිත්තිරි මත නිවැරදිව ලියන්න. පුතේ අපි මෙන්න මේ ඉරි දෙක අතරින් තමයි මේ බෝලේ පටන් ගන්න. ඉරි දෙක අතරටම බෝලේ තියෙන්න ඕන. මෙහෙම ගත්තා. ඊට පස්සේ පස්සට මෙහෙම රවුම වගේ ඇවිල්ලා මෙතනින් උඩට ගිහින් මෙහෙම මෙහෙම චුට්ටක් ඇතුලට හරවලා ඉදිරියට ඇවි ක අකුර වගේම ක අකුරෙත් උඩ තියෙන්න ඕන ලස්සනට කාකුලේ හොටේ වගේම මෙහෙම එන. ඒ ආකාරයට තමයි අපි තිත්තිරි මත ලියන්නේ ක අකුර. අපෝ මේකෙන් පටන් ගත්තා. මෙහෙම තිරි වලින් එළියන්න තිත් වලින් එළියන්න බෑ. ලස්සනට එන්න ඕන. පුතාලගේ පොතේ පුතාලගේ අකුර ලස්සනට තිත්තිරි මත මේ විදියටම ලියන්න ඕන. පුතේ අපි ක අකුර හඳුනාගත්තා. ඒ වගේම තිත්තිරි මත නිවැරදිව ලියන ආකාරයත් හොඳින් ඉගෙන ගත්තා. අපි දැන් ක අකුර පස් රූල මත නිවැරදිව ලියන්නේ කොහොමද කියලා බලමු. පුතාලගේ පොතේ ක අකුරෙන් පටන් ගන්න වචනවල පින්තූර හතරක් මේ පැත්තේ අලවන්න ඕන. ඊට පස්සේ ඊළඟ පිටුවේ අපි ක අකුර නිවැරදිව ලියනවා. මම පුතාලට ලියලා පෙන්නනවා. පුතාලේක දිහා බලලා නිවැරදිව ලියන්න ඕනේ. මෙතන ඉරි දෙක අතරින් මෙහෙම බෝලේ වගේ ගන්නවා. ඉරි දෙක අතරට බෝලේ තියෙනවා. මෙහෙම ආවා. මෙතනින් නවත්තලා මෙහෙම ගිහින් නැදී ඉස්සලා ආපහු උඩට එනවා. චුට්ටක් ඇතුළු පැත්තට හරවල ඉස්සරහට එනවා. ඊට පස්සේ මේ නවපු තැනින් මෙහෙම එවිල රවුම් කරලා මේ පැත්තට හැරවිලා ඉන්න. මම තව එකක් ලියනවා පුතාලා බලා ගන්න. ඒ ආකාරයට තමයි ක අකුර පස් රූල මත නිවැරදිව ලියන්නේ. පුතාලේක තේලිය කකුරු දෙකක් වෙන ලස්සනට පිටුව පිරින ලියන්න. ඕතේ අපි ක අකුර පස් රූල මත නිවැරදිව ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අපි ඊළඟට ඉගෙන ගනිමු ක අකුර තනි රූල මත නිවැරදිව ලියන ආකාරය. පුතාලා මේ වගේ ක අකුර තනි රූල මත නිවැරදිව ලියන්න ඕන. ඒව එක පේලියක අකුරු හතරක් තියෙන්න ඕන සමාන පරතරය හේතුව. ඊට පස්සේ රූල් දෙකක් ඇරලා තමයි අපි ලියන්න ඕන. මම ඊළඟ පේලිය පුතාලට ලියලා පෙන්නනවා. මෙහෙම ආවා. මෙදී මිහි මිස්සුණා. උඩට ඉස්සරහට ගිහින් මෙහෙම මේ රූල් එක ඇවිල්ලා මෙහෙම එන්න. ඔව්. තා එක කියලා පෙන්නන පුතාලට. ආකාරයට පුතාලා ලියන්න ඕන. පේලියක අකුරු හතරක් තියෙන්න ඕනේ ඒ වගේ. උදේ ඒ ආකාරයට ක අකුර තනි රූල මත නිවැරදිව ලියන්න ඕන. එක පේලියක අකුරු හතරක් වෙන රූල් දෙකක් අර රූලක් පුතාලා පිටුව පිරෙන්නම ලියන්න.